හොඳ දෙයක්. හොඳ ඒකම දැන් ඔබ සඳහන් කරපු නිසා මම අහන්නේ දසුන් තාම ඇයි තමන්ගේ තත්ත්වයට ඇවිල්ලා නැත්තේ? ඒක මටත් ප්‍රහේලිකාවක් වින්දන. මොකද මම හිතනවා දසුන් ශානකට දැන් මාර චාන්ස් එකක් තියෙන බ්ලැන්ක් චෙක් එකක් තියෙන. කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. හරි ඉස්සර කැප්ටන්සි ප්‍රෙෂර් එකක් තිබුණා. දැන් ඒ ප්‍රෙෂර් එක නැහැ. ඔහුට ෆ්‍රී ගහන්න පුළුවන්. අනික එක දැන් බලන්න ඩොමෙස්ටික් ක්‍රිකට් වල ඉනිංස් 7කින් 6ර්ස් 20ක් ගහලා ස්ට්‍රයික් රේට් එක 150යි. හරිද? ඇවරේජ් එක 50ක්ද කොහෙද? ඉතින් එහෙම තියෙද්දි මේ වගේ ටීම්ස් එක්ක අපි දකින්න ඕනේ අර දසුන් ශානකව. අපි දකින්න ඕනේ අපර හයවා ගහනවා. අපි දකින්න ඕනේ ඔහු ඇටැක් කරනවා බෝල 20කින් 30කින් 40ක් 50ක් ගහනවා. ඒක තමයි දසුන් ශානකගේ අවශ්‍ය. හරි මම හිතනවා දැන් ඔහු ඉන්න තැන හොඳ තැනක්. ඒ කියන්නේ උට කිසි ප්‍රෙෂර් එකක් නැහැ. කාටවත් ඔහුගේ ඔහු ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. හරි එතකොට ඔහුට ඔහුගේ ගේම් එක කරන්න පුළුවන්. ඒක කරා නම් මම හිතන්නේ ඒක තවත් ශ්‍රී ලංකා කණ්ඩායම කම්ප්ලීට් වෙයි. මොකද හේතුව අපිට අර තිසර පෙරේරාගෙන් පස්සේ අපිට පවහිට කෙනෙකුගේ ලොකු උමනාවක් තියෙනවා. ඒ පවහිටගේ ප්‍රශ්නේ තමයි අපිට නැත්තේ. දසුන් ශානකට පුළුවන් ඒ පවහිටගේ ඒ අවශ්‍ය ඒ හිඩස දසුන් ශානකට පුළුවන් පුරවන්න. වර්ෂාවෙන් බහදාවක් නොවුනොත් පළමු තරගයේ කාසිය වාසය